අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රතිමේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රනිල්ගේ දූෂණ විරෝධී කමිටුවට සිතාසි ජනසේවයේ අතපසුකල නාරාහෙන් පිට නිවාස අධිකාරියේ දෙදෙනෙකුට ස්ථාන මාරු ලෝක ප්‍රමිතියටම අනුගත වෛද්‍ය උපකරණ ලොවටත් රටටත් අධ්‍යාපනයේ වෙනස්කම්වලට පෞද්ගලික අංශයේ අදහස හා යෝජනා ඇමරිකාවේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 70ක් ඉක්මවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ දිවස් සංවර්ධන අධිකාරී නාරාහෙන් පිට කාර්යාලයේ අද දිනේ මහජන සේවාවන් සිදු කරන ආකාරය පිළිබඳ සුවා බැලීමට අප නිෂ්පාදක කණ්ඩායම එහි ගියා. ගැටළු මත වූ එම කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට මෙවන විට ස්ථාන මාරු වීමද ලබා දී තිබෙනවා. सेवा लाभी कुकल पेमीनिल कटानुवाई जनाधिपति मेम कार्यालय वित ईए पेमीनी निवास संवर्धन अधिकारी नाराहीन पीठ कार्यालय सेवे लागिनी मठ पेमीनी आबाद सहित पुतकलेकु दड़ी अपहसुता वंट पत्त सिटिन आयुरु मेहिदी जनाधिपति की निरीक्षण लक्वना बेम कार्यालय अवस्था गणनावकदि पेमिन तम सेवे इटुकर गेनीमट अपोहो सत्वू बवकीन कांतावक मिहिदी दुरकथनिन संबंध करगत्ता केसे बोद मेम कार्यालय अद दिने महजन सेवावन सिदुवना कार्य पिलिबंद स्वाबेलीमट अप निष्पादक कंडायम एहि कमन कलद अद दिने तत्पे पिलिबंद अदहस विमसीमट उत्साह गत्तद ए असार्थक वुणा मट टग्गा उपदेश उत्तर किसे वोद अदाल कार्यालय कटियतु संबंधेन निवास संवर्धन अधिकारी सभापति रेणुक पेरेरा महताकिन अप विमसी मक्कला म्यातर सिद्धियत अदाल निलधारीन देदेने कुट स्थान मारुवीं लबादी अति बवद इमहता प्रकाश करनवा माँ वहाम क्रियात्मक पारदी स्थाने बारो हिट कलमनाकार वरियत एवगेम देपलांसे कार हिटपु निलधारी महात्म्यात देन्नाव प्रधान कार्यालय वेत मारुवीं करनु लबुआ ए अनुए वार्ताव हेट दवसे पेवत्तुन अध्यक्ष मंडल रस्सी मट दिरिपात करला इदिरी काटु संधा पियवर गनीमट बलापुरुत्तु वेनवा රුපියල් 1000 නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා. බහමෙන්කු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතායි රුපියල් 1000 නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවේ. ඒ විජේරාමන් නිල නිවසේදී රටේ ආර්ථික තත්ත්වයේ මින්ම අනාගත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණා.
මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පන්නිපිටිය ශ්‍රී දේවරම් මහවිහාරයේ සූවිසි විවරණ මන්දිරයේ විවෘත කිරීමේ උත්සවයටද එක්වුණා. අමරපුර නිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක පූජ්‍ය කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින් වහන්සේගේ ජන්ම දිනයේද අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සූවිසි විවරණ මන්දිරයේ විවෘත කෙරුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආගමික වතාවත් වලද නිරත වුණා. කොළොන්නාවේ සිරිසුමංගල ස්වාමින් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමරුතිලිනක්ද පිරිනැමුවා. බෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල වෙනස්කම් සිදු කිරීමේදී පෞද්ගලික අංශය අදහස් මෙන්ම යෝජනා ඉතා වැදගත් බව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. කොළඹ සුසුමි වර්ධන විද්‍යාලයේ ඇති සුහුරු පන්ති කාමරයේ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨ සමග රැකියා වෙළඳපොළ නොගැලපීම තුරන් කිරීමට ඇති සුදුසුම ක්‍රියාමාර්ගයේ විෂයමාලා යාවත් කාලින කිරීම බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අපේ රටේ ආරක්ෂා තිබෙනවා. හැබැයි මේ ආරක්ෂා සපයා දෙන ආයතනවල ප්‍රධානීන් අපට කියන්නේ සම්මුඛ පරීක්ෂණවලට කැඳෙවුවාම ඒ අයට හැඟෙනවා කියලා ඒගොල්ලන්ගේ ආයතනවලට අවශ්‍ය නිපුණතාවය හැකියා වර්ධනය වෙලා නැහැ. ඉතින් මෙතන තියෙන්නේ නොගැලපීම. يعني ළමයින්ට හැකියාව තියෙනවා ඉගෙනගෙන තියෙනවා විෂයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි මේ ආයතනවල තිබෙන ආරක්ෂා වලට පත් කරලා මේ වැඩ කටයුතු සාර්ථකව කිරීමට උවමනා හැකියා අදාළ හැකියා නැහැ කියන අඩුපාඩුව තමයි මේ පැත්තෙන් අපිට කියන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පත් නිලධාරීන් සම්පූර්ණයෙන් කැප වෙලා තිබෙනවා මේ වැඩපිළිවෙල ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යන්න. 20 21 මාර්තු වෙනකොට ශිෂ්‍යයන් දසලක්ෂය මේ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙල. ඒක ඉතාමත් වටිනවා ප්‍රායෝගික දෘෂ්ටි කෝණය. ලොකු වෙනසක්. මෙරට නිපදවන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් වෛද්‍ය උපකරණ දේශීය සහ විදේශීය වෙළඳපොළ නිකුත් කිරීමට සූදානම් බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මෙදින් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ බණ්ඩාරගම පිහිටුවා ඇති වෛද්‍ය පරිභෝජන උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැතුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ටෙක්නෝ මෙඩිකල් ෆෙලෙක්සිකියා ආයෝජන සමාගමේ නිලධාරීන් එක්ව සිටියා. එහි සමරධිකාරී සංජීව ජයසිංහ මහතා සඳහන් කළේ එක්සත් රාජධානියේ මේ සඳහා ඩොලර් මිලියන 15කට වැඩි ආයෝජනයක් සිදු කර ඇති බවයි. කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර තවත් මාසයකින් පමණ පළමු බහලුම් අපනයනය සඳහා අවසර ලබා ගැනීමට හැකි බවද සමරධිකාරීවරයා සඳහන් කළා. කර්මාන්ත ශාලාව සඳහා රජයෙන් විශාල සහනයක් ලැබුණු බවත් නිෂ්පාදනය කරන සියලු උපකරණ මේ ශ්‍රී ලංකා ලාංඡනය සහිතව ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ. මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන වෛද්‍ය පරිභෝජන උපකරණ වලින් 95%ක් අපනයනය කරන අතර ඉතිරි 5% දේශීය අවශ්‍යතා සම්පූර්ණ කිරීමට යොදවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමන්න, ලලිත් එල්ලාවල හා ජයන්ත කැටගොඩ යන මහත්තුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රවෘත්තියක් ඔස්සේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම මාධ්‍යයේ වගකීම බව අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිල පුවත් කෙටි පණිවිඩ සේවාව යළි සක්‍රිය කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නිල පුවත් කෙටි පණිවිඩ සේවාව ජනගත කිරීම අමාත්‍යවරයාගේ අතින් සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවව ඇතුළු මහත්තුරුන් පිරිසක් ඊට එක්ව සිටියා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිව්වම ඊට වැඩිය බැර ඇරම වගකීමක් තියෙනවා, මිනිස්සුගේ පිළිගැනීමක් තියෙනවා රටේ ජනතාවගේ. මොකද අපි මේක බොහොම පරිශ්‍රමයෙන් කළ යුතු දෙයක්. මේක තාක්ෂණිකව මෙහෙවන කණ්ඩායමට මම හිතන්නේ නිරන්තරයෙන් උපදෙස් ලබා දිය යුතුයි. එහි තියෙන බැර ඇරුම්කම සහ ඒ වගකීම ඉතාමත් වගකීමෙන් නිවැරදිව ජනතාවට ශනිකව ප්‍රවෘත්ති ගෙන යාමට මෙන් ඉදිරියට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. තරංකාරී වෙයි සමහර විදියට, නමුත් අපි කරන්නේ තරංකාරීත්වයකට වඩා ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඉටු කිරීම තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් ඉටු කරන්නේ. ඉතින් මේ SMS සේවාව නැවත මේ විදිහට එළිදැක්වීම එම උත්සාහයේම දිගුවක් විදියට අපි සලකනවා. නූතන තාක්ෂණය සමග කෘෂිකාර්මික පෙරළියට තරුණ ගොවි හමුදාව සූදානම් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේ වාර්ෂික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමුනේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අපේ තරුණයෝ මේ සාමාන්‍ය ක්‍රමයට කැමති නැහැ නවීන තාක්ෂණයත් එක්ක අපි දැන් සම්බන්ධ කරගෙන වෙනම අපි තරුණ ගොවි හමුදාවක් හදලා අපි වෙනම වැඩපිළිලක් අපි කරගෙන යනවා සෞභාග්‍ය දැක්පතුලින් පොහොර නොමිලේ ලබා දෙනවා කියලා කිව්වා පසුගිය කොවිඩ් වසංගතයත් එක්ක මේ රටේ කෘෂි නිෂ්පාදනයේ වැඩිවීමක් සිදු වුණා ඒ නිසා අපිට වෙනදට වැඩි පොහොර අවශ්‍යතාවයක් තිබුණා ඒ අනුව අපි පසුගිය සති දෙකකට කලින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපිට තිබ්බ ලිමිට් එක අපි අයින් කරා ඒ අනුව අපි තව 250,000ක් මෙට්‍රික් ටොන් ආනයනය කරා මේ දවස් 15 අපිට අඩුපාඩුවක් තියෙනවා සම්පූර්ණ නැතිවීමක් නෙවෙයි ලබන මාසේ තමයි මහා කන්නේ පටන් ගන්න ලබන මාසේ ඉඳලා අවශ්‍ය සම්පූර්ණ පොහොර ටික ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා හැබැයි අපි ලබා දෙන්නේ ගරු මන්ත්‍රීතුමා වීගොවින් සදා 100%ක් පොහොර සානාධාර ලබා දෙනවා අනෙකුත් වගාවත් සඳහා රුපියල් 1500කට මෙට්‍රික් ටොන් එකක් ලබා දෙනවා ඕනේ ප්‍රමාණයක් ගන්න පුළුවන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සියලු සමාජිකයන්ට දේශපාලන පළකිනින් පිළිබඳ සුවබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන 8 වනදා පෙනී සිටින්නේ අද යලි සිතාසිනිකුත් කෙරුණා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාටද ලබන 8 වනදා පෙනී සිටින්නේ සිතාසිනිකුත් කර තිබෙනවා දූෂණ විරෝධී කමිටුවේ නිර්දේශ මත සාවද්‍ය මුදල් පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන අසත්‍ය චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පැවරීම මගින් දේශපාලන පලිගැනීමක් සිදු වෙතැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කලමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාපාලගේ මහතා කළ පැමිණිල්ලකට අනුවයි මෙසේ සිතාසිනිකුත් කර තිබෙන්නේ දූෂණ විරෝධී කමිටු සමාජිකින් වන මංගල සමරවීර පාට්ලි චම්පිකරණවක සරත් ෆොන්සේකා සහ රවුෆ් හකිම් යන හිටපු අමාත්‍යවරුන්ට මෙන්ම අනුර කුමාර දිසානායක එම් ඒ සුමන්දිරන් ආර් සම්බන්ධනන් පාර්ලිමේන්තු මන්ත්‍රී दूषण विरोधी कमिटु मुदल प्रतिपादन जनाधिपति लेखम कार्यालय मिलियन कुडाबालगे महता नीति उपदेशक नीतिपति डिपार्टमेंट अतिरेक सोलिसिटर जनरल वरीकुवन तुसित मुदलिगे महताट अदाल वेटुगवैते अग्रामाते लेखम कार्यालय हिटपु लेखम निकुकल वौचर मगिन बवाई कुडाबालगे महता संधान कले तुसित मुदलिगे මහතාගේ මූලික වැටුවෙන් 50%ක් සහ අනෙක් තීමනා මාස ගණනාවක් වැටුප් වශයෙන් ගෙවා තිබෙන බවද කොමිසම හමුවේ ප්‍රකාශ කෙරුණා. තුසිත මුදලිගේ මහතාට වැටුප් ගෙවීමට අදාළව අනුමැතිය ලබා දුන් ලේකන කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසම හමුවට ඉදිරිපත් කළා. එමින්ම අධිකරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන රාජකාරී කාල සීමාවෙන් පසුව දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කිරීමටද මුදලිගේ මහතාට අවසර ලබා දී තිබුණා. රග ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලබා සිටි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍යනිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව ගොනුකුල නඩුවේ විභාග කටයුතු අවසන් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දුව කළා. ඒ ආනන්ද සමරසේකර මහතා මෙවන විට මියගොස් ඇති බැවින් මෙම නඩුව කොළඹ මහාධිකරණයේ අද කැඳවු අවස්ථාවේ ආනන්ද සමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා මියගොස් ඇති බව තහවුරු කෙරෙන මරණ සහතිකය අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අධිකරණයේ පිළිගැනීමෙන් පසුයි මෙම නඩු කටයුතු අවසන් කිරීමට තීන්දුව කෙරුණේ. වසීම් තාජුඩින් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ බහරේ පැවති අස්ථි කොටස් කිහිපයක් අස්ථානගත කරමින් සාක්ෂි වසන් කළ බවට චෝදනා කරමිනුයි ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නඩුව ගොනු කර තිබුණේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පසුගිය රජයේ සමයේ නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවකට අදාළව නියම කර තිබූ අපකොන්දේසියක් ඉවත් කිරීමට කොළඹ මහාධිකරණයේ අද නියම කළා. නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයාට අප නියම කිරීමේදී සෑම මාසකම අවසන් ඉරු දින පොලිස් අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට අපකොන්දේසියක් අධිකරණයේ පනවා තිබූ බවයි. 2016 වසරේ සිට මේ දක්වා ඒ අකණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ නඩු කටයුතු සඳහා පැමිණීම හේතුවෙන් එම කොන්දේසි ඉවත් කරන ලෙසයි ඉල්ලා සිටියේ. ඒ අනුව අප කොන්දේසි ඉවත් කිරීමට අධිකරණයේ අද නියෝග කළා.
ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගයාම මහතා ප්‍රකාශ කළා. අමාත්‍ය නිමල් සිරිපාද සීලා මහතා සමග පැවති සාකච්ඡාවකදී ජපාන තානාපතිවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ජපාන තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් වැඩි සංඛ්‍යාවක් ජපානයේ වෙත යැවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නන්ව ඇති බවයි. එයට තේ ජපාන් භාෂාව, චාරිත්‍ර, සම්ප්‍රදායන් හා වෘත්තීය සංස්කෘතිය පිළිබඳද පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පුහුණු ශ්‍රමිකයින් රැසක් ජපාන රැකියා සඳහා යාමට සූදානම්ින් සිටින අතර ඒ සඳහා ඇති ප්‍රමාදයන් ඉවත් කර ශ්‍රී ලංකාවේ ජපාන වීසා මධ්‍යස්ථානයේ කටයුතු කඩිනමින් ආරම්භන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළා. ඉදිකිරීම් කර්මාන්ත විද්‍යුත් හා විදුලි නාවික ගුවන් කෘෂි ඇතුළු වෘත්තීන් ශ්‍රේෂ්ඨ 14ක පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වෘත්තීය අවස්ථා පවතිනවා. ඒ සඳහා ඉදිරියේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි වශයෙන් ජපානයට යාමට අවස්ථාව උදා කරන බවයි අකිරා සුගියාමා මහතා අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා මෙරට මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් අදහස් දැක්වා. ඉතාම හොඳින් පේනවා මේ 19 වෙනි සංශෝධනය මගින් විධායක බලය කඳුරු 4කට බෙදලා මේ කරපු අලකලංචිය උඩ රටේ ආරක්ෂාව, දේශපාලන ස්ථාවරත්වය, ඒ වගේම ආර්ථිකයත් පල්ලම් බැස. ජනාධිපති, අගමැති, කථානායක හා කොමිසම් සභා මේ බලය පාවිච්චි කරනවා. මේ අය අතර ගැටුම් ඇති වුණා. මේ අයට එක නිගමනයකට එන්න තීන්දුවක් ගන්න බැරි වුණා. ආර්ථික උපදේශක සභා අගමැති එකපත් කරා, ජනාධිපති එකපත් කරා. මේ සියල්ල දිහා බලපුවාම 20 වෙනි සංශෝධනයේ තියෙන යෝග්‍යභාවය, ඒ වර්තමානයේ අපේ රටට මොනතරම් අවශ්‍යද කියන එක වඩ වඩාත් හොඳින් පැහැදිලි වේ. විධායකයේ දුර්වල කිරීම, CC කඩ බලය බෙදා හැරීම, කොමිෂන් සභා විසින් රටට කරපු විනාශය, රට ගලවා ගැනීම සඳහා නම් 20 වෙනි සංශෝධනය හරහා විධායකයේ ශක්තිමත් කළ යුතු බව මම පිළිගන්නවා. පළාත් සභා වැඩපිළිවෙල ආරම්භෙදී අපට අපිව පාලනය කරන පළාත් සභා ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා මධ්‍යම රජය. එකක් තමයි දීපු බලතල යම් ප්‍රමාණයකින් ආපසු ලබා ගැනීම සහ දෙන්නට පොරොන්දු වන මුදල් ප්‍රතිපාදන කපාහැරීම. අනේ නිසා මේ ප්‍රතිපාදන කපාහැරීමේ ක්‍රියාවලියේදී මුදල් කොමිසමේ මැදිහත් වීමක් නොමැතිකම නිසා විශාල ප්‍රමාණයක් ලක් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම පැහැදිලිව කියනවා පළාත් සභාව ක්‍රමය තුළ මුදල් කොමිසම ඇති කිරීමෙන් බලාපොරොත්තු වුණු අරමුණු සහ පරමාර්ථ පසුගිය වකවානු තුළ ඉටුුනේ නැහැ. මේ රට තවදුරටත් ඇඟලුම් කර්මාන්තයෙන් හෝ ඒ වගේම වෙනත් විදේශ ආයෝජන වලින් හෝ ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැහැ. මොකද ලාභ ශ්‍රමය මත සිදු කරපු ඒ නිදහස් වෙළඳ කලාප සංකල්පය දැන් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දැන් අපට වඩා ලාභ ශ්‍රමය බංගලි දේශයේ තියෙනවා. අපට වඩා ලාභ ශ්‍රමය වියට්නාමයේ තියෙනවා. අපට වඩා ලාභ ශ්‍රමය අප්‍රිකාවේ තියෙනවා. ඒ නිසා කිසිදු ආයෝජකෙක් මේ ලාභ ශ්‍රමය මත ලංකාවට එන්නේ නැහැ කවර ආණ්ඩුවක් යටතේවත්. දැන් අපට ඇති එකම විකල්පය මේ රටේ උගත් තරුණ පරම්පරාව, මේ රටේ වෘත්තීය මට්ටමේ තරුණ පරම්පරාව ඉදිරියට ගෙන යාම සඳහා නවෝත්පාදන උපාය මාර්ගයට යාම පමණයි. කුඩා හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමේ උද්ගත වෙති ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ග්‍රාමීය කුකුළු ගොවිපළ හිමියන්ගේ ගැටලු විසඳීම සඳහා එම ගොවිපළ හිමියන් කුකුළු පැටවුන් අභිජනන ගොවිපළ නියෝජිතයන් හා කුකුළු ගොවිපළ සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පැවැත්වුණේ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරිහා බිත්තරාශ්‍රිත රාජ්‍ය අමාත්‍යංශයේදී. දැනට එක් දින කුකුළු පැටවෙකු අලෙවිකරන මුදල ₹250ක්. ඒ ₹175ක උපරිම සීමාවකට අඩු කිරීමට මෙහිදී තීරණය වුණා. ඇතැම් අතරමැදියන් මෙම කුකුළු පැටවෙකු ₹350-450 අතර මිලකට අලෙවිකරන බව හෙළිවූ අතර ඒ වහා නැවැත්වීමට කටයුතු කරන්නයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රාජ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා. පැටවුන් අභිජනන ගොවිපළ සමග ඊට අදාළ කෝටා ක්‍රමය විනිවිදව සකස් කිරීමේ වගකීමද එම දෙපාර්තමේන්තුවට පැවරීමටයි කටයුතු කෙරුණේ. ඒ පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.